සාධනෙ ඉමන් නැත්නම් ඒඩ්ස් රෝගය කියන්නේ මොකක්ද කියලා ඔබ හැමෝම අහලා ඇති කියලා මම හිතනවා. කෙනෙක් HIV ආසාදිතෙක් බව දැනගන්නේ කොහොමද කියලා දැනගන්න එක අපි හැමෝගම ජීවිතවලට වටිනවා කියලා මම හිතනවා. ඉතින් මුලින්ම අපි බලමු HIV ආසාදනෙ කෙනෙක්ට ඇති වුනහම කොයි විදිහේ රෝග ලක්ෂණද එළියෙන් පෙන්නන්නේ. කෙනෙක්ගේ ඇඟට HIV වෛරස් එක ඇතුළු වුණාම එයාට උන ඇඟපත වේදනාව, හමේට අද මතුවෙන එක, කුද්ද ඉදිමෙන එක, ඒ වගේම හන්දි අමාරු වගේ ඕනම වෛරස් වලකින් එන රෝග ලක්ෂණ එන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක්ට ඒ කිසිම රෝග ලක්ෂණයක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඔය රෝග ලක්ෂණ සති දෙක තුනක් වගේ කාලයක් ඇතුළත නැති වෙලා ගිහිල්ලා කිසිම රෝග ලක්ෂණයක් නැතුව අවුරුදු ගණනාවක්, ඒ කියන්නේ අවුරුදු 5ක් 10ක් 15ක් වගේ දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ ඇඟේ ප්‍රතිශක්තිය ක්‍රමක්‍රමයෙන් හීන වෙනවා. ඒත් එක්ක එයා රෝග ලක්ෂණ ටිකෙන් ටික පෙන්වන්න ගන්නවා. නිතර නිතර උණ ගැහෙන එක, ඇඟ කිට්ටු වෙන එක, ෂර රෝගය, ඒ වගේම විදෙන් විදේ ආසාදන වලට ගොදුරු වෙන එක, විවිධ ආසාදන පුස්රෝග වගේ වලට ගොදුරු වෙන එක, මේවා තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන රෝග ලක්ෂණ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ෂර රෝගය සමහර වෙලාවට පිළිකා වගේ දේවල් උනත් එන්න පුළුවන්. හැබැයි මේ කිසිම රෝග ලක්ෂණයක් HIV සඳහාම විශේෂිත රෝග ලක්ෂණ නෙමෙයි. ඒ නිසා වෛද්‍යවරයෙක් ගාවට ගියත් එක පාරටම ඔබට තියෙන HIV කියලා අඳුරගන්න අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා HIV හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂා තියෙනවා. අපි ඒවා HIV පරීක්ෂා කියලා හඳුනනවා. ඉතින් කෙනෙක්ගේ HIV ආසාදනය තියෙනවද කියලා පරීක්ෂා කළ යුත්තේ කොයි වගේ වෙලාවකද? මේකත් මම හිතන්නේ වැදගත්. මම හිතන්නේ අනාරක්ෂිත ලිංග සම්බන්ධයක් පවත්වපු ඕනම කෙනෙක් HIV පරීක්ෂාවට යොමු වෙනවා නම් ඒක ඉතාම වැදගත්. හැබැයි විශේෂයෙන්ම අවදානම් ලිංග චර්යාව, ඒ කියන්නේ කොන්ඩොම් එකක් නැතුව පවත්වන ලිංගික සම්බන්ධ, එක සහකරුවෙක් හෝ සහකාරියකට වඩා ලිංගික සම්බන්ධ පවත්වන අය, මුදලට ලිංගික සම්බන්ධතා පවත්වන අය, ඒ වගේම සමලිංගික අයත්ක ලිංග සම්බන්ධතා පවත්වන අය, මෙවැනි අයට HIV බෝවීමේ අවදානම වැඩි. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කළ ලිංගික සම්බන්ධතා පවත්වන අය, ඒ වගේ අයට බෝවීමේ අවදානම වැඩි. මම හිතනවා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ටෙස්ට් එකක් කරගන්න ඕනේ. හැබැයි තමගේ ස්ථිර සහකරුව සහකාරිය ඇරෙන්න ලිංග සම්බන්ධතාවක් ජීවිත කාලය ඇතුළත හෝ පවත්වලා තියෙනවා නම් මම හිතනවා එකවරක් ඔය HIV පරීක්ෂණයකට යොමු වෙන එක ඉතාම වැදගත් කියලා. ඉතින් මොන වගේ පරීක්ෂාවද අපි කරන්න ඕනේ? කොහෙන්ද අපිට මේ සේවාවන් ලබා ගන්න පුළුවන්න්නේ? මේක වැදගත්. කෙනෙක්ට HIV තියෙනවද කියලා අඳුර ගන්න අපි කරන පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. මුලින්ම කෙනෙක් යොමු වෙන්නේ මූලික පරීක්ෂාවට, HIV මූලික පරීක්ෂාවට. ඒ පරීක්ෂාවේ යම් කිසි වෙනසක් ඇති වුණොත් සහවුරු කිරීමේ පරීක්ෂාවකට යොමු වුණාට පස්සේ ඒකත් පොසිටිව් කියලා පෙන්වුවොත් තමයි අපි ආව HIV ආසාදිතයි කියලා හරි හැටි දැනගන්නේ. එතකොට මේ මූලික පරීක්ෂාව අපිට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කෙනෙක්ගේ රුධිර සාම්පලයක් අරගෙන ඒක රසායනාගාරයක් තුල පරීක්ෂණයකට භාජනය කරලා ලයිසා කියන පරීක්ෂණේ ගොඩක් වෙලාවට අපි කරනවා. එවැනි පරීක්ෂණයකින් ඒ මූලික පරීක්ෂාවක් විදිහට HIV තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සමහරවිට අපි ඊටත් වඩා ඉක්මනට කරන්න පුළුවන් ක්ෂණික පරීක්ෂා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ ඇඟිල්ල විඳලා ලේ බිඳුවක් අරගෙන විනාඩි 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් පරීක්ෂාවක් අපි ගාව තියෙනවා. මේක රෝහල් තුලත් තියෙනවා, විශේෂයෙන්ම රජයේ රෝහල් තුල මේ පරීක්ෂාව තියෙනවා, ලිංගාශිත රෝග සායනවල මේ පරීක්ෂාව තියෙනවා. ඒ වගේම ඇතැම් විට අපි ක්ෂේත්‍ර පරීක්ෂා විදිහට, ඒ කියන්නේ අපි සායනවලින් එළියට ගිහිල්ලා తాවකාලික සායන වගේ තැන්වල විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම් ඉලක්ක කරගෙන අපි මේ වගේ පරීක්ෂා දිගින් දිගටම කරනවා. එතකොට මේ වගේ වලට අපිට සහාය දෙනවා නොයෙක් කණ්ඩායම් විසින්, මෙවැනි අවදානම් කණ්ඩායම් වලින් එකතු වෙච්ච පිරිස අපිට ඒ වගේ වැඩසටහන් වලට සහාය දෙනවා. ඒවට අමතරව අපිට දැන් අලුතින්ම අපි බොහොම නොබෝ කලකින් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා HIV ස්වයං පරීක්ෂාව. ඒ කියන්නේ තමන් HIV ආසාදිත බව තමන්ටම පරීක්ෂා කරලා දැනගන්න පුළුවන්. මෙවැනි පරීක්ෂණ සමහර ලාභ ක්ෂේත්‍රය තුලදීත් අපි සිද්ධ කරනවා. එමත් නැත්නම් අපේ වෙබ්සයිට් එක හරහා මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියලා පසුවට. ඉතින් ඒ වෙබ්සයිට් එක හරහා ඕඩර් කරන්න පුළුවන්. එතකොට තමන්ගේම පරීක්ෂාවක් මුඛ තරලය යොදාගෙන
ස්වයං පරීක්ෂාවක් තමන්ගේ HIV ටෙස්ට් එක තමන්ටම පරීක්ෂා කරලා තමන්ටම ප්‍රතිඵලය දැනගෙන පරීක්ෂා කරන්න පුළුවන්. දැන් ඔය කියපු මූලික පරීක්ෂණ එකකින් හරි යම් කිසි වෙනසක් එනවා නම් ඒකෙන් කියන්නේ HIV ආසතයි කියලාම නෙමෙයි තහවුරු කිරීමේ පරීක්ෂණයක් සඳහා යොමු වෙ යුතුයි කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ ඒ තහවුරු කිරීමේ පරීක්ෂණ වලින් HIV ආසතයි බව තහවුරු වුණොත් තමයි එයා HIV ආසතයි කෙනෙක් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් එවැනි පරීක්ෂාවකින් HIV ආසතයි බව දැනගත්තොත් එයාට වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙ යුතුයි. ඒ විදිහට මුලින්ම HIV ආසයිත තත්ත්වය අඳුනගත්තොත් එයාට ප්‍රතිකාර කළා කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වගේ පරීක්ෂා ඔබලන්ට කරගන්න පුළුවන් කොයි වගේ තැන්වලින්ද? ඒකත් වැදගත් මම හිතන්නේ. ලිංගාශිත රෝග සායන. ලංකාව පුරාම ලිංගාශිත රෝග සායන 41ක් තියෙනවා. මේ සායන වලින් නොමිලි කිසිම යොමු කිරීමේ ලිපියකින් තොරව තමන්ගේ කැමැත්තෙන් උනත් ගිහිල්ලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම තමයි රජයේ රෝහල් මොනවා හරි HIV වලට සම්බන්ධ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරන්න පුළුවන් HIV පරීක්ෂාවක් කරගන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවක ඒ රෝහල තුලින් කරගන්න පුළුවන්. ඒ වගේම ක්ෂේත්‍රය තුලදී අපි මේ ෂණික පරීක්ෂාවන් වගේව කරනවා. එතනදී ඒ අවදානම් කණ්ඩායම් ඉන්න තැන්වලට ගිහිල්ලා ඒ තැන්වලදී අපි මේ HIV පරීක්ෂා කරනවා. ඒ වගේම දැන් අන්තිමට කිව්වා වගේ තමන් විසින්මත් තමන්ට මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ සේවාව නුදුරු අනාගතයේදී අපි ඔයගලන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඇති පුද්ගලික රසායනාගාරවල වගේම පුද්ගලික රෝහල්වලත් HIV පරීක්ෂාව හුඟක් තැන්වල තියෙනවා. ලංකාව පුරාම ඕනම තැනකින් මේ පරීක්ෂාව කරගන්න පුළුවන්. ඉතින් මේ මොන ක්‍රමයකට හරි තමන්ගේ ලිංගික චර්යාව ඇතුළත තමන්ට HIV ආසාදනය වෙන්න පුළුවන් කියලා යම් හරි සැකයක් තියෙනවා නම් ඒක පරීක්ෂණයක් මගින් තහවුරු කරගන්න එක ඉතාම වැදගත්. මොකද තමන්ගේ පැත්තෙන් එක ගොඩක් වැදගත්. මොකද ප්‍රතිකාර අරගෙන නිරෝගීව දිගු කලක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ හිතවත් අය තමන්ගේ ආදරණීයයන්ට වැදගත්. තමන්ගෙන් ඒ අයට බෝවෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංගික සම්බන්ධතා පවත්වන අයට බෝවෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම සමාජයක් විදිහටත් අපිට මේක වැදගත්. මොකද කෙනෙක්ට HIV ප්‍රතිකාර අරගෙන එයා ප්‍රතිකාර දිගටම අරගෙන එයාගේ වෛරස් ප්‍රමාණය අවම වුණාට පස්සේ එයාගෙන් තව කෙනෙක්ට බෝවෙන්නේ නැහැ. ඉතින් මේ HIV ලංකාවෙන් දුරන් කරන්න නම් මම හිතනවා අපි හැමෝම ජීවිතේ එක වරක් හරි HIV පරීක්ෂාවකට යොමු වෙන්න ඕනේ. එතකොට තමයි අපි ආසාදිත නැත්නම් ඒ බව දැනගන්න පුළුවන් වෙන්නේ. ආසාදිතයි නම් ඒ බව දැනගෙන ප්‍රතිකාර කරගන්න පුළුවන් වෙන්නේ. අවදානමක් තියෙනවා නම් ඒවටත් නොඑක් වළක්වා ගන්න ක්‍රම තියෙනවා. මං දැන් ඉස්සරහට ඔයගලන්ට ඒ ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. මේ ඔක්කොම දේවල් කරන්න නම් මුලින්ම තමන්ගේ ආසාදිත තත්ත්වය දැනගන්න ඕනේ. ඒ නිසා අපි නොපමාව ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් වෙලාවට රජයේ ආයතන වලින් නොමිලේ HIV පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරන ඔයගොල්ලෝ හැමෝටම විශේෂයෙන්ම යම් කිසි අවදානමක් තියෙනවා නම් ඒ වගේම වෛද්‍යවරයෙක් නිර්දේශ කරොත් අනිවාර්යයෙන්ම HIV පරීක්ෂාවක් කරගන්න කියලා.